ஹாய்பாய் சகோதரி சகோதரி நீ திங்க கோமத அதை திங்க ஆவா பொடி வரட்ட பொடி பொடி தேவர்ஷ்டி கக்கியலை அண்டகியலை முப்பது மீக்க இட்டாமும் வெதகத் හැමයි එකක් ඉතාම වැදගත්. ඉතින් මේකත් වැදගත් කියලා හිතනවා. අද මම කතා කරන්නේ ඇත්තටම ටිකක් දිග මාතෘකාවක්. මේ දේශපාලන විද්‍යාව කියන එකේ අපි අද බලමු ලිබරල් වාදය. ලිබරල් කියන පදේ ඇත්තම ලයිබර් කියන ලතින් වචනේ නිර්මාණය වෙච්ච දෙකක්. එතකොට ඒ අර්ථය ඇත්තටම නිදහස කියන එක. ලිබරල් වාදය කියන කියන්නේ නිදහස, මිනිසුන්ගේ නිදහස. සමස්ත ජනතාවගේ නිදහස කියන එක තමයි මේක තේරුම. නිදහස කියන එක අගය කරන ඔබ අප හැම සෑම දෙනාම මම හිතනවා මේක ලිබරල් වාදයේ කියන එක ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කිරීම ඉතාම වැදගත් කියලා මම හිතනවා. අපේ දේශපාලන ඉදිරි ඡන්දයක් වෙනවා ලංකාවේ. අපේ ඇත්තටම අපේ රටේ දේශපාලන දැනුම කියන එක මිනිසුන් තුළ තියෙන පොතර සීමා වෙලා විතරයි. ප්‍රැක්ටිකලි කවුරුත් කරන්නේ නැහැ. හාඩොත් කරන්න එක අවශ්‍යතාවයක් ඇත්තෙත් නෑ, මිනිස්සු දන්නෙත් නෑ. ඉතින් ඊට වඩා අපේ රට දැන් මම හිතනවා ප්‍රායෝගිකව මම හිතන කාරණේ තමයි අපේ රට දැනට තියෙන්නේ සංක්‍රාන්ති කාලෙක. ඒ කියන්නේ මම හිතන විදිහ මම දන්නේ ඇත්තද මේක හරිද යද්ද වැරදිද කියලා ඔබ ඒක තීරණය කරන්න. මා සිතන ආකාරයට නම් ඔබ දන්න ඇති 1790 ගණන්වල 1780 ගණන්වල මේ ඇති වුණු ප්‍රංශ විප්ලවය. ඔබ දන්න ඇති ප්‍රංශ විප්ලවය. ඒකට ප්‍රංශ විප්ලවය ඇති වෙච්ච කාලේ ප්‍රංශයේ තිබුණ ක්‍රමවේදය ඒ ප්‍රංශ විප්ලවයේ තිබුණ කාලේ තියෙනුනේ මේ ලෝකේ. ඒකට ප්‍රංශයේ තිබුණ ඒ ක්‍රමය ප්‍රංශයේ 1780 ගණන්වල 18 වෙනි සතවර්ෂයේ අවසාන කාර්තුවේදී ප්‍රංශයේ තිබුණ ක්‍රමවේදයේ ඒ දේශපාලනික තත්ත්වය දේශපාලනික සිදුවීම් මාලාවම තමයි ලංකාවේ. මොකද අපේ වගේ රටවල් වලට විශේෂයෙන්ම ලංකා විද්‍යාව ඇතුළු අපේ වගේ රටවල් වලට යන්න ටිකක් කල් යන්න මේ ටිකක් කල් අවුරුදු 100ක් 200ක් වගේ කාලයක් යනවා. විශේෂයෙන්ම මේ අපිට යම් ආකාරයකට මේ දේශපාලන සාවරත්වයකට එන්න රටවල්. ඉතින් 17 සතවර්ෂයේ යුරෝපයේ වැඩි වැඩවසම් සමාජයේ ආර්ථික දේශපාලන ක්‍රමයට හා ਸਰව බලධාරී රාජානුක්‍රමයට එරෙහිව මතුවෙච්ච අදහස් මාලාවක් ලෙස තමයි මේ ලිබරල් වාදය කියන එක ප්‍රංශය වගේ රටවල්වල එංගලන්තය වගේ රටවල්වල මේක ආවේ. එතකොට ලිබරල් වාදය කාලීන සමාජ ආර්ථික වෙනස්කම් වලට අනුව නවදත් සම්භාවයේ නූතන නව ලිබරල් වාදය සම්භාවයේ නූතන ලිබරල් වාදය නූතන ලිබරල් වාදය සහ නව ලිබරල් වාදය කියලා මේක කොටස් වලට වෙන් වෙලා දැනටමත් මේක සංවර්ධනය වෙමින් ප්‍රකාශනය වෙමින් යනවා. ඒකෝ ලිබරල් වාදී සංකල්පයේ මූලික අර්ථය කියලා කියන්නේ රාජ්‍ය. ඒකෝ ආණ්ඩුවේ මැදිහත් වීම වලින් සහ ඒවා පනවන සීමා පාලන වලින් ලබන නිදහස නව ලිබරල් වාදී. ලිබරල් වාදී කියන එක ගොඩක් වෙලාවට මේ සංකල්ප ආණ්ඩුවේ තියෙන මේ බලපෑම සමාජවාදී කාර්යයක වගේ නෙමෙයි. මේ සමාජ නව ලිබරල් වාදී කියන එක සමාජවාදයට ඇටැක් කරන අපිටක් තමයි නේද කියන්නේ. එතකොට ලිබරල් වාදී සංකල්ප ආර්ථිකයේ ප්‍රධාන අර්ථයේ වූයේ ප්‍රධානයේ විශේෂම රාජ්‍ය ආර්ථිකයේ ආණ්ඩුවේ මැදිහත් වීම වලින් සහ ඒවා පනවන සීමා වලින් ලබන නිදහස කියන එක තමයි නිදහස. එතකොට ඔබ ගත්තත් එහෙම සම්භාව්‍ය ලිබරල් වාදය සමානෙට සම්භාව්‍ය ලිබරල් වාදය කියලා ගත්තත් එහෙම සම්භාව්‍ය ලිබරල් වාදයේ නිදහස යන්නට අලුත් අර්ථයක් දුන්නා. What is freedom කියන සම්ගේ අයිතිවාසික මානව හිමිකම් වාචනයේ නිදහස විරුද්ධ මත දැරීම නිදහස විරුද්ධ දේශපාලන කටයුතු විරුද්ධ පක්ෂයේ දේශපාලනයේ නිරත වීම නිදහස ප්‍රොටෙස්ට් කිරීම නිදහස වැඩවර්ජනය කිරීම නිදහස ඒක අයිතිවාසිකම්. මේ නිදහස් වන්නේ බාධා සීමා මැදිහත් වීම නොමැති
නොමැති නිසා ඇත්තට වශයෙන්ම මේ මේක ඇත්තටම මේ වැලිහත් වීම වල නොමැති නිසා පුද්ගලයන් අත්දැකීම් නිදහස් කියන එක තමයි. එහෙනම් එතකොට නිදහස් ආර්ථිකය, නිදහස් වෙළඳපොළ, නිදහස් රාජ්‍ය නිර්මාණවාද වාදයේ සමග බැඳෙන ප්‍රධාන සංකල්ප දෙක. නිදහස් ආර්ථිකය, නිදහස් රාජ්‍ය වෙළඳපොළ හා රාජ්‍ය නිර්මාණවාද වාදය. රාජ්‍ය නිර්මාණවාද වාදය කියල කියන්නේ මේ රාජ්‍ය කියන එක ඕන් දෙන්නේ නැහැ ඇත්තටම. ඒ රාජ්‍ය කියන සංකල්පය ඇත්තටම දෙන්නේ නැහැ මේ හැම එකටම. අපි කියන්නේ ඉන්ටර්ෆියර් වෙනවා කියන්නේ. එහෙම ඉන්ටර්ෆියර් වෙන්නේ නැහැ. දෙකක්. රාජ්‍ය නිර්මාණවාදී කියලා කියන්නේ ප්‍රධාන සංකල්පය. ඒක මේ ආණ්ඩුවේ මැදිහත් පාලනය අවම කරමින් නිදහස්ව ක්‍රියා කරන වෙළඳපොළක් මත ගොඩනැගෙන නිදහස් ආර්ථිකයක්. ලිබරල් වාදී නිදහස් ආර්ථිකයක් පිළිබඳ අදහස ඒකේ හරය වෙනවා. 1976 ජාජාවදෙන් මතක. හරි, ඒක තමයි ඒ වගේ එකක් තමයි. ඒකට පොත්ගලික නිදහස ගත්තොත් එහෙම යන්නේ. නිදහස් වෙළඳපොළ සහ නිදහස් ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය පූර්ව ප්‍රදේශයක් ලෙස සම්භාව්‍ය ලිබරල් වාදය අපිට සලකන්න පුළුවන්. පුද්ගලික නිදහස කියන්නේ පුද්ගලික නිදහස යන්නේ නිදහස් වෙළඳපොළ සහ නිදහස් ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය පූර්ව ප්‍රදේශයක්. එහෙම නැත්නම් ඒක අපිට අපේ ක්‍රියාත්මක කරන්න බෑ කියන මට්ටමේ තමයි මොන් ඉන්නේ. තේරුණා? ඒක එහෙමයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ලිබරල් දේශපාලන හා අපි ගත්තොත් මේ කවුද ලෝකෙ ඉතිපත් කරන්නේ? ඇත්තට ලිබරල් දේශපාලනය සහ මතවාදයේ ගැට චිත්තකයන් ගත්තොත් එහෙම කීප දෙනෙක් ඉන්නවා. හරිද? ඒකට ලිබරල් දේශපාලන මතවාදය තනි පුද්ගලයෙක්ගේ අදහසක් නෙවෙයි. ඒකට විවිධ කාල සීමාවන් වල විවිධ චින්තකයේ විවිධ දාර්ශනික විවිධ විද්‍යාඥ සිර ගොඩනගන අදහස් වල සමුදායක එකතුවක් විදිහට තමයි ලිබරල් වාදය කියලා හඳුන්වන්න පුළුවන්. මෙලෙස ලිබරල් වාදය ගත්තොත් මේක සංවර්ධනයේ බලපෑම් ප්‍රධාන චින්තකයෝ ඔවුන්ගේ අදහස් අපි ගත්තොත් එම තෝමස් හොබ්ස්. තෝමස් හොබ්ස් කියන පුද්ගලයා හොබ්ස් කියන ඉංග්‍රීසි ජාතිකයේ රජුහා රජලයන් අතර ඇති වුණු ගැටුමේදී හොබ්ස් රජුගේ පාර්ශවය ගත්තා. මේක 1600 ගණන් වල වුණේ ඇත්තටම. දේශපාලන දර්ශනවාදයේ වැදගත් කෘතියක් වන 1652 පළ කරන ලද ලෙවියාතන් නම් කෘතිය හරහා හොබ්ස් පළ කරේ අත්නෝමතික ලෙස රාජානුක්‍රමය යුක්ති සහගත කිරීම. මේක අත්නෝම මේක වැරදි කියන්නේ මෙතන කිව්වට අත්නෝමතික ලෙස රාජානුක්‍රමය යුක්ති සහගත කිරීමට එහෙම කරන්න බෑ. හරි. මේ නිදහස් කියන එක මිනිස්සු ඒ විදිහම සටන් කරා. මිනිස්සු ලේ හැලුවා. මිනිස්සු මැරුණා. යුද්ධ ඇති වුණා. සිවිල් යුද්ධ ඇති වුණා. ලෝක යුද්ධ ඇති වුණා. ඒවත් පසුබිමක් තුළ තමයි අපි මේ කතා කරන්නේ. එතකොට රාජ්‍ය සම්භවයේ පිළිබඳව හොබ්ස් ගොඩනැගුණු සමාජ සම්මුතිවාදය පසු කාලීනව ලිබරවාදී චින්තනයට මඟ පෑදුන ප්‍රධාන අදහස් තුනතුළු ගැප් වල තිබුණා. එකක් තනි පුද්ගලයා රාජ්‍යයට පූර්වකය කියන එක. ඒක දෙක තනි පුද්ගලයා තාර්කික බුද්ධියක් කිනු සාර්ථ පුද්ගලෙක් කියන එක මේ ඉම්පර්සන්. හරිද? මේ ඉම්පර්සන්. ඒක පුද්ගලයා තාර්කික බුද්ධියක් කිනු සායත් පුද්ගලෙක්. සායත් ඉන්ඩිවිජුවල් වේරියබල් එකක් වගේ තමයි. ඒකට රාජ්‍යනු මිනිස්යන්ගේ සමාජීය නිර්මාණයක් යන අදහස් වල ආරම්භකයා තමයි මේ පුද්ගලයා. තර ජෝන් ලොක් කියන පුද්ගලයා ගැන කතා කරමු. ජෝන් ලොක් විසින් රචනා කරන ලද 2 ට්‍රීටිසිස් ඔෆ් ද ගවර්න්මන්ට් ආණ්ඩුව ගැන රචනා කර ආණ්ඩුව ගැන රචනා දෙකක්. ට්‍රීටිසිස් ඔෆ් ද ගවර්න්මන්ට් 2 ට්‍රීටිසිස් ඔෆ් ද ගවර්න්මන්ට් 1690 වපු රචනා කරේ නැමැති කෘතියෙන් සම්භාව්‍ය ලිබරවාදයේ මූලික දේශපාලන ප්‍රස්තුත ගොඩනැගුවා. වේරියබල් එක අදහස කියන එක ගොඩනැගුවා. තමන් ලිබරල් වාදි දේශපාලන මතයට ලොක් කිසි සිදු කරන එකතු කළ එකතු වෙ ප්‍රධාන තේමා අපිට හඳුන්වන්න පුළුවන් රාජ්‍ය බීවිත් මෙන්න මේ විදිහට අපි මෙහෙම කියපො දැන් රාජ්‍ය බලයේ මූලාශ්‍රය මජනතාව එක අංකයක් ප්‍රධාන වශයෙන් ඒක මත ඉඳගෙන තමයි මේ
මේ ඉතුරු ඉදිරි මත ටික ඊට උඩ තියෙන මත ටික ගොඩනැගෙන්න. පළවෙනි එක රාජ්‍ය බලයේ මූලාශ්‍ර මජන්තාවය. හරි. දෙවෙනි එක ආණ්ඩු ක්‍රීමේ බලය පාලකයන්ට ලැබී තිබෙන්නේ මහජනතාව විසින් ඔවුන්ට කොන්දේසි සහිතව ලබා දී ඇති භාරකාරත්ව බලය. ප්‍රස්ටිෂිප් එක. හරි. ආණ්ඩු ක්‍රීමේ බලය පාලකයන්ට ලැබී තියෙන්නේ මහජනතාව විසින් ඔවුන්ට කොන්දේසි සහිතව ලබා දී ඇති භාරකාරත්ව බලයක් නිසා. කොන්දේසි සහිතව උනේ කොන්දේසි සහිතව ලබා දීලා තියෙන භාරකාරත්ව බලයක් නිසා කියලා කියනවා. ඊට පස්සේ මම කියනවා මහජනතාවට ලබා දී ඇති භාරකාරත්ව බලය කොන්දේසි නොකඩවා ඉද පිළීමට පාලක වැදී සිටිනවා. පාලකයෝ බැඳිලා ඉන්නවා. ඒ වගේම මහජනතාවගේ නිදහස සහ ජීවිතය හා දේපළ ආරක්ෂාව සහතික කිරීම එම කොන්දේසිවල අරමුණයි. නමුත් බොහෝ විට බොහෝ පළාත්වල ලෝකයේ උත්පත් උපත රටවල මේක කැඩෙන අවස්ථා අනන්තවත් තියෙනවා. ඒ යන කිවේ දුම තමයි අනිවාර්යෙන් කැඩෙන අවස්ථා තියෙනවා. මිනිස්සු උපත මිනිස්සු එක එකක් කුලල් කා ගන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම කියන්න එක එකක් කුලල් කා ගන්නවා රණ්ඩු වෙනවා මිනිස්සු පුටු බොමාරු කරගන්නවා පොටි පැට බොමාරු කරගන්නවා ඉතින් ලේ හලා ගන්නවා යුද කරගන්නවා. මහජනතාව ලබා දී ඇති භාරකාරත්ව බලයේ කොන්දේසි නොකඩවා ඉටු කිරීමට පාලක බැඳිලා ඉන්නවා. මහජනතාවගේ නිදහස ජීවිතය හා දේපළවල ආරක්ෂාව සහතික කිරීමට ඒක කොන්දේසිවල ආරම්භය. ඒකත් හරි. ඒ වගේම මේ තමන් සමග එකඟ වූ පාලකෝ එම කොන්දේසි උල්ලංඝනය කරත් ඔවුන්ට දී ඇති බලය ආපසු කැපවීමේ අයිතිය මහජනතාවට තියෙනවා. මේක මෙහෙම කිව්වට අද වෙනකම් මේක කරලා තියෙන කොහොම ටික කාල ටික දෙන්නේ. හරිද? ටික දෙන්නේ කියලා දෙන්න. මොකද හේතුව? අදටත් පාලක පක්ෂයයි පාලිත පක්ෂයයි කියලා කියනවා. පාලක පක්ෂයේ අති දෙවෙන්ත උන්ට රාජ්‍ය බලය තියෙනවා, දේශපාලන බලය තියෙනවා, උන්ට පොලිස් බලය තියෙනවා, පොලිස් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ අතේ තමයි බලය තියෙන්නේ. එතකොට තමන්ට එකතු පාලකයෝ තමන්ට තමන් එකතු පාලකයෝ එම කොන්දේසි උල්ලංඝනය කරත් ඔවුන්ට දී ඇති බලය ආපසු කිරීමේ අයිතිය අරගල කිරීම මහජනතාවට තියෙනවා. ඒක පැහැදිලිව කියන්නේ ඒ වගේම ආණ්ඩුවට ඇති බලයේ සීමා සංඛ්‍යාව. ඒ බලයේ සීමා වල සාධක දෙකක් තියෙනවා. මැද දෙකක් තියෙනවා. ප්‍රොස්පෙක්ටිව්ස් දෙක. එකක් තමයි පාලකයන්ට මහජනතාව ආණ්ඩු බලය පාරවන්නේ සීමිත කාල පරිච්ඡේදවලින්. පාලකයන්ට මහජනතාව ආණ්ඩු බලය පවරන්නේ සීමිත කාල පරිච්ඡේදවලින්. කාල පරිච්ඡේදවලින් ඒක අනිවාර්යයෙන් කියන්නේ. ඒ වගේම ආණ්ඩුවේ බලාධිකාරිය මහජනතාව පාලකයන්ට දී ඇති භාරකාරත්වය කොන්දේසිවල සීමාවලා තියෙනවා. ආණ්ඩුවේ බලය සීමාවලා තියෙනවා. අද ඔබ දන්න විදිහට ස්ථාසායක සභාව අධිකරණයේ විදායක සභාව වෙනුවට පාර්ලිමේන්තුව මේ වගේ කොටස් කොටස් අතර දෙලා කඩලා අද තියෙනවා. හරිද? ආණ්ඩුවේ බලාධිකාරිය ජනතාව පාලකයන්ට දී ඇති භාරකාරත්වය දිවිසුමේ කොන්දේසිවල සීමාවලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා ලෝක දේශපාලන චින්තනයට හඳුන්වා දුන් මෙම ප්‍රවාදය සීමිත අන්දමකට ප්‍රධාන සංකල්පයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. හරි. එතකොට මොන්ටෙස්කියු කියලා කියන්නේ වංශ දේශපාලන චින්තකයෝ. මොහු ලිබරල් දේශපාලන චින්තනයට කරපු ප්‍රධාන දායකත්වයේ වන්නේ බල්ලේ බෙදා වෙක්කිරීමේ සිද්ධාන්තය. කොටනකි නීතියේ ජවය කෙරෙපු තියෙනවා 1776 නීතියේ ඇතක ඔවු දාහකට උනේ මොන්ටෙස්කියුගේ පොත් මේ අපි කියෝ පිට පස්සේ එකක් අපි බලමු. වංශ දේශපාල චින්තකේ කොහොම හෝ ලිබරල් දේශපාල චින්තනයට කළ ප්‍රධාන දායකත්වයේ වන්නේ බලතල වෙක්කිරීමේ සිද්ධාන්තය ගොඩනැගීම. බලතල වෙක්කිරීමේ සිද්ධාන්තය එතකොට 1776 පංච වාසංකර නීතියේ ජවය ජීවය ගැන කෘතියෙන් මේ සිද්ධාන්තය වර්ධනය කරලා තිබුණා. හරිද? ඒ වගේම
මේ ප්‍රධානතම මූලධර්මය වන්නේ ආණ්ඩු බලය ව්‍යවස්ථාදායකය විධායකගේ අධිකරණය ආණ්ඩුවේ ප්‍රධාන ශාඛා අතර බෙදී යුතුයි කියන සරකර තිබ්බා. ආණ්ඩුවේ ප්‍රධානත මූලධර්මය ආණ්ඩු බලය ව්‍යවස්ථාදායකය විධායකගේ අධිකරණය යන ආණ්ඩුවේ ප්‍රධාන ශාඛා අතර බෙදී යුතුයි කියලා සැලකී තිබුණා. ඒක ගැන මේ වෙලාවේ කියන්න වෙනවා. එතකොට ෂෝන් රූසෝ කියන පුද්ගල ඔහුත් වර්ෂධාතියේ රූසෝ සමාජ බෙදුම්වාදී සම්ප්‍රදාය ඉදිරියට ගියක මහිලට ඔහු ඝාතනය කරා. රූසෝ ඝාතනය කරා. පස්සෙ ඉක්ල වෙලාදි මතක ඔහු ඝාතනය කරා. මහිතරි කියද අපි මේකන හොයලා බලමු. ෂෝන් ෂාක් රූසෝ ්‍රන්ස ජාතිකයකු චරූසෝ සමාජ ගිවිසුම්වාදී සම්ප්‍රදාය ඉදිරියට ගැෙනගිය අය. එට එදසේ හැස දෙකේදී පළගල සමාජ සෝෂල් කටරක් කියනට ඔගේ ප්‍රධානතුම දේශපාන පුද්තිබන පත් පුරහු ලොක් මොන්ටෙස් වගේම රූසෝද උනතුනේ රාජ්‍යම මනු චිනිජාස උල්ලංගනය කිරීම වලින් ආරක්ෂා කරගෙන රාජ්‍ය විසින් මනුෂ්‍ය නිදහස අයිතිවාසිකම් උල්ලංඝනය කරගෙන ආරක්ෂා කරගෙන. එතකොට රූසගේ සංකල්ප දෙකක් මාධ්‍ය කරගනිමින් මේ ප්‍රවාදය ඔහු ඉදිරිපත් කරනවා. හරි. එතකොට ඔහු මේ කතා කරේ හජර පරමාධිපත්‍යයේ පොදු කැමැත්ත ජෙනරල් බිල් කියන ඉස්සලක් බලමු. පොදු කැමැත්ත කියන්නේ එක ගැන. අතර පොදු කැමැත්ත කියන්නේ මාළුම එන්න රූසෝගේ සංකල්ප වලින් එතකොට රාජ්‍ය නියෝජනය කරන්න පාලකයවත් සමාජවත් ඉඩ දෙනකොට ඒවත් කැමැත්තර නෙවෙයි යහපතරත් නෙවෙයි රාජ්‍ය සාමාජිකත්වයක් වන අපේ යුදන පන්තියේ මිනිසුන්ගේ සාමූහික කැමැත්ත සහ යහපත කියලා තමයි ඔහු කතා කරේ. ඔහු ඒක ලොක් විසින් ඉදිරිපත් කරපු න්‍යායේ පළවෙනි කොටස. දෙවෙනි කොටසේ මම කියනවා මහජන පරමාධිපත්‍යයට දෙවෙනි. හරි. බලවේගයේ පොදු කැමැත්ත පොදු කැමැත්ත කියන්නේ පළවෙන් දෙත රාජ්‍ය නියෝජනය කරන්නේ පාලකයා වගේවත් මහජ සමාජයේ පිටදෙනෙකුගේවත් කැමැත්ත යහපත නොවේ. රාජ්‍යයේ සමාජිකයන්ව සිටින සෑම දෙනාගේ සාමූහික කැමැත්ත පොදු කැමැත්ත යහපත යන්නේ මේ අර්ථය. එහෙනම් මේක අර්ථය. ඊට පස්සේ අපි දැක්කොත් එනවා මහජන පරමාධිපත්‍ය ගැන. මේ දෙවැන්න වන්නේ ඇත්තටම පරමාධිපත්‍ය බලයේ ඉදිකරුවා වන්නේ රාජ්‍ය හෝ පාලකයන් නොවේ මහජනතාවේ යන්න අර්ථය. එතකොට මහජනය සතු පරමාධිපත්‍ය හත් සතු කරන දැන් වෙදී වෙදිය නොහැකි ප්‍රධානම දේ වෙදිය නොහැකි. ඒක එක තමයි ඉස්සල්දී මම කියන්න අවශ්‍ය වෙන ගොඩාක් ප්‍රපෝට කියලා. එතකොට ඔබ ගත්තොත් එහෙම මම ඔබට සමාජවාදී ගැන කලින් කිව්වා. ඒ ගැන අපි තව ඉදිරියටින් අතර මේක කතා කරන්න ඕනේ. සමාජවාදී කියලා කියන්නේ ඇත්තරම රාජ්‍ය කියන්නේ ධනපති පන්ති විසින් තම පන්ති වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා පන්ති වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරගෙන ඇති පන්ති ආයතන රාජ්‍ය කිරික. ඇත්තරම මේක තමයි වැරදුම තැන අපිට. හරි. මේක තමයි අපිට වැරදුම තැන. එතකොට මේ අදහස කොහොමද කලින් 10 වෙනි සතවර්ෂික රූපේ මත දේශපාලන මතවාදය සමාජවාදී අපිට හඳුනන්න පුළුවන් කොමියුනිස්ට් කරු. ඒක සමාජවාදී යන අදහස මතුවේ අවදි දෙකක් සමාජවාදී යන අදහස මතුවන අවදි දෙකක් දැක ගන්න පුළුවන්. හත්තපදී පුද්ගලික දේපල පිළිබඳ ක්‍රමවේදයේ වෙනුවට පොදු දේපල ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවය මත අපේ අධෙක් කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් සමාජවාදය නම් ඉස්සාවන් න්‍යාය පොඩ නව න්‍යාය පොඩ නැගුවා. ඒක මේක ඇත්තරම වටින තා වටින දෙයක්. ඇත්තරම මේක ඇත්තරම එහෙම 1948 දී මාක්ස් සහ එංගල්ස් ඉදිරිපත් කරගත් කොපිස් ප්‍රකාශය කියන එකේ
පොත මගින් සමාජවාදී පිටුනු මාක්ස්වාදී න්‍යාය පළවෙනි ඉතිපත් න්‍යායානුකූලව සහ ක්‍රමානුකූලව ඉතිපත් කරනවා. ඊට පස්සේ ප්‍රධාන අදහස් කීයක් අපි දක්වමු. සමාජවාදී ධනවාදී රජයේ සමාජ කියලා ගත්තොත් ආර්ථික ප්‍රමේය සම්පරු පන්තියේ සූදානම් මත ගොඩනැගී තිබෙන සහ පවතින එකක් තමයි සමාජවාදී කියන්නේ ධනවාදී සමාජය කියන්නේ. ආර්ථික ප්‍රමේය සම්පරු පන්තියේ ශ්‍රමීය සූරාකයන් මත ගොඩනැගී ඇඟී තිබෙන සහ පවතින එකක් එක්කෙනෙක් තමයි පුද්ගලික දේපල ආවත් එක්ම පුද්ගලික දේපල නිෂ්පාදන පුද්ගලික දේපල තමයි නිෂ්පාදන මාර්ගවල පුද්ගලික අයිතිය මත පදනම් වූ ධනවාදී ක්‍රමය අවදින තාකල් ශ්‍රමය සූරාකයන් හා සමාජ අසමානතාවය කියන එක පවතිනවාමයි. හරි, පවතිනවාමයි. එතකොට මේ ශ්‍රමය සූරාකයන් අදටත් වෙනවා, මේ මොහොතේ අපසතුව වෙලා තියෙනවා, අපිට වෙනවා. එතන මේ ශ්‍රමය සූරාකයන් කියන එක දරිද්‍රතාවය, සමාජ අසමානතා හෝසි කිරීමට නම් ධනවාදී සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය හෝසි කර ඒ වෙනුවට සමාජවාදී සමාජ ආර්ථික ක්‍රමයක් අලුතෙන් පිටුවේ යුතුම තමයි. ඒ තමයි සමාජවාදී ක්‍රමයේ තියෙන ඔවුන් කියන්නේ. එතකොට මේක ඇත්තම චීනය සහ රුසියාව තමයි ඉස්සලා මුනේ. සමාජවාදී විප්ලවය රැඩිකල් දේශපාලන පරිවර්තනය කියන අපි හඳුන්වන්න පුළුවන්. එහිදී සිදුවන්නේ ධනවාදී රාජ්‍ය පෙරලා දමා කම්කරු පන්තියේ විසින් රාජ්‍ය බලයක් වත් කරගත් ලැබීම. එමගින් ධනේශ්වර පන්තියේ දේශපාලන බලය අහෝසි වෙනවා. හරි, අතර ප්‍රත්‍ය විසුන් සතවාචයේදී සිවසේදී සමාජවාදී දේශපාලන දෘෂ්ටියක් වඩපත් අදරත් ඒ විදිහ මත ධනවාදී පිළිබඳ වැඩි විවේචන ආකල්ප යුරෝපය වගේ යටත් ලෝකයේ ආසියාවේ අප්‍රිකාව ගැන රටවල බවමකත් ආකර්ෂණයට ලක් වුණා. ඇත්තරම මම ගත්තේ විසුන් සිවසේ ලෝක සමාජවාදී ව්‍යාපාර නම් දේශපාලන ක්‍රියාමාර්ග ප්‍රයත්න වර්ධනය මේ කාලේ දේශපාලන මතවාදයේ සමාජවාදයේ තව තවත් පරිවර්තන වෙන පාඩක. කියන්නේ මේ මාක්ස්වාදී කියනතු විප්ලවවාදී සමාජවාදයට අපි කියන්නේ රෙවොලූෂනරි සෝෂලිසම් එකකට සමාන්තරව තුන්වෙනි ලෝකයේ සමාජවාදී third world socialism කියන මතවාදයේ වුණා. හරිද? මේක ඇත්තටම ගත්තොත් එහෙම ඉන්දියාවේ මේරු, ඊජිප්තු, අබ්දුල් ගමාන් අසාද් තැන්සැනියා වි ජුලිය දිරේයත් මේ ප්‍රධාන ප්‍රකාශ වඩපත් වුණා. හරි, මේක දෙක ඉතාම වැදගත් බවක්. ඉතින් මේකින් මේ ලිබරල් වාදය හා ඉස්සෙල් ඇතුළු සමාජවාදයේ කියන්නේ ආණ්ඩු ක්‍රම ආණ්ඩු න්‍යාය දේශපාලන න්‍යාය කියන කොට යන අවබෝධයක් දෙන්නයි මම උත්සාහ කරන්නේ. න්‍යාය ධර්ම ගැන කියන්නේ ඔබ යම්කිසි දෙයක් ලබා ගත්තයි කියන මුත්තරේ විශ්වාස කරනවා. එහෙම නම් නැවත හොඳ වීඩියෝ එකක් ඔබට ආයුබෝවන් දෙන්න. ඔය ඩයිහමයි